සකිති රෝහලේ දැඩි සත්කාර එකගේ අසල නොනිදා පහන් කළේ. කොයි මොහොතකෝ විමුත්තිර සීයේයයි ඔහු බලා උන්නේ. එහෙත් රාත්‍රී අටවන තුරොත් විමුත්තිගේ සීහාවේ නැත. සක්විතිර උනගන්නට මෙන්විය. ලස්සන්ට තිබූ කොල්ලාගේ ජීවිතයට මේ හිටි හැටි වූයේ කුමක්ද ඌට සිතාගන්නට පවා බැරි විය. විමුත්තිගේ ස්නාය පද්ධතියේ සෛල කීපයකට හානි වී ඇත. ප්‍රධාන වෛද්‍යවරයා කී කතා සක්විති කිසිවෙකුටවත් කීවේ නැත. මේ තිබෙන තත්ත්වය හැටියට ඒ කතාව දරාගෙන ඉන්නවා ඇරෙන්නට කිසිවෙකුටවත් කිව නොහැක. මල්ලගේ ජීවිතය ඇත්තේ අවදානම් අඩියක බව සක්විති දැන උන්නේ. ඔහුගේ ජීවිතයට අනතුරක් වුවහොත් කාටවත් සතුරක් නැත. සක්විතිට වාශාව සීවිය. මෙවන් මොහොතක ඇය වුණා නම් තමා සමග රය පහන් කරන්නේ කෙල්ලේ. මල්ලගේ ජීවිතයේ කෙල්ලට ලැබුණා නම් මේ කිසිදු දුකක් නැත. කොල්ලාට මෙහෙම වන්නේද නැත. මේ තරම් විනාශයක් වෙන්නට පෙර මීට වඩා මල්ලගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නට තිබ්බායයි සක්විතිට සිතෙමි. මේදා සක්විතිට කතා කළේ ඒ මොහොතේ. බබා, මහත්යෝ මල්ලිට සීය තව නෑ බබා, මාත් බලන් ඉන්නවා. අනේ දේනි, බය වෙන්න එපා. ඩොක්ටර් කිව්වනේ සීය ලැබෙන එක පරක් වෙයි කියලා. ඒත් දෙයන්ට හැමදේම බාර කරමු. මේ දයහා පැත්තේ සිට අඬනහන සක්විති රැසුණි. හැතම් මස්සිනාට කොතරම් ආදරේ කළාද සක්විති දැන උන්නේ. මල්ලිට මොනවත් වෙන්නේ නැහැ බබා. මං හවසත් බාරයක් වුණා. බබා කෑවද? තව නෑ. ඉතින් බලන්න අපේ දරුව බඩේ බබා. මං කන්නම්. ඔයා මොනවද කන්නේ? මං දැන් තේකක් බිව්වා. මං ගැන හිතන්න එපා. මල්ලිගාව ඉන්න. රෑ පැයෙන් පැයට මට කෝල් කරන්න. නැත්තම් බයයි. සක්විති ඇඟිලි තුනින් අල්ලත් තද කරගත්තේ. ජීවිතේ මේ තරමටම දුකක් වූයේයි. බබා. කෙල්ල කොහෙද දන්නේ නේද? ඇයි? අපිට ඕන වෙයි. ඒත් මල්ලිට ලොකු අමාරුවක්ද තියෙන්නේ. සක්විති මොහොතක් කතා නොකර උන්නේ. සනීප වෙන්න කල්යයි. අපි කොල්ලව බලා ගන්න ඕන. මං දන්නවා. කෙල්ල කොහේ ඉන්නවද කියලා කවුද දන්නේ? දෙවෙනි පාරටත් ඒකිට ගහලා වන්නලානේ. වාෂා නොපෙනීම යන්නට ඇත සක්විතිට සිතුනි. ඇයි නොපෙනීම යන්නට ඇත? වාෂාට මාරා නිින්ද ගියේ නැත. නිින්ද යාගෙන මෙන් එද්දී ඇයට ඇහැරිනි. වා කොහේ හරි දුක් විඳිනායි කියලා මට හිතෙනවා. මට එහෙම හිතෙන්නේයි. එහෙම හිතෙන්නේයි. මේ දැනෙන හැඟීම පුදුමාකාරයි ඇයට සිතුනි. අද විමුක්තිගේ විවාහය සිදු වාද? එසේ සිදු වා නම් අද ඔහොත් මංජුලා සිටින්නේ මදු සමය නොවේද? එහෙම සිතද්දී ද්වාෂාගේ ලය 10-12 කඩකට කැඩී යන්නට විය. එවැනි දෙයක් සිදු වෙනවා නම් අම්මා හීනින් මිත් අරම කියන්නේ නැත. එහෙත් ඒ තරම් උත්සාහකාරයෙන් අද පවත්වන්නට දාගෙන තිබූ මඟුල නොකරන අයයි කොහොම සිතන්නද? විමුත්තේ ප්‍රශ්නෙට කොහොම මුහුණ දුන්නේද? වාෂාය දැමත ඉඳගෙන 17 කල්පනා කළාය. අද රාත්‍රී ජීවිතයේ උදා වූ ගෙවා දමන්නට අසීරුම රැයක් යයි වාෂාට සිතුනි. ඒ මොහොතේදී වාෂාගේ කුසේ වැඩෙනා දරුවා ප්‍රථමවරට දැඟලුවේ. වාෂාට පුදුම සිතුනි. මාස තුන පැන්නා පමණි. ඔහු බඩේ සිට දඟලන්නේ කෙසේද? වාෂා අඬමින්ම දෑතම කුසට තබා ගත්තාය. අනේ, ඔයාගේ අම්මයි තාත්තයි දුකින්දිනවා ඔයාට දැන්නද පැටියෝ? තාත්තිත් කොහේ හරි ඉඳන් දුකින්දිනවා වගේ මට දැනෙනවා. ඔයාටත් එහෙම දැනෙනවද? වාෂා පිළිමදින්නට ඔහුගේ දැඟලීම වැඩි විය. අනේ, ඉක්මනට ඔයාගේ මුණ බලන්න පුළුවන් නම්. වාෂා ඇඬුවේ ඇස්මිරිකාගෙන. අදින් පස්සේ මේ මොන දුක තිබ්බ මට ඔයා වෙනුවෙන් මේ දුක දරාගෙන ජීවත් වෙන්න වෙයි. දවසක වාගේ තාත්තා එනවා කියලා ආචිත් අම්මිට ඇවිත් කිව්වා. එහෙම එන දාකට මං ඔයාව මලක් වගේ යාට පෙන්වන්න ඕන. වාෂා එහෙමම දැස් පියාගෙන විමුක්තිගේ රෝ දෙනෙත්වල ඇඳගත්තාය. අවසන් දවසේ කළුතර හෝටලේදී
මේ උගුලේ මුහුණ තබාගෙන උන් නොහුගේ අහිංසක මුහුණ වාෂාට යලි යලි සීවිය. හේස තව එක්වරක් මේ උගුලේ තබාගෙන ඉන්නට වරමක් ලැබෙනවා නම්. හිටින් පසු ජීවිතය අලුතින්ම සිටිය යුතුය. වැටි ඉන්නට ගෙපලක් දැන් ලැබෙන බව ඇත්තේ. එහෙත් ජීවත් වන්නට ක්‍රමයක් තිබිය යුතුය. ප්‍රියංගද හදන්නේ වී ගබඩාවක ලිපිකාඥයල සේවය කරන්නට. එවැනි තැනක කෙල්ල කොහොම රස්සාව කරන්නේ දැයි වාෂාර සිතාගත නොහැක. ගෑනු තුන්දෙනාටම බත්තුන්නු දෙකක් ලිපේ තියාගෙන පොල් සම්බෝලයක් වුව හදාගෙන කන්නට පුළුවන් බව ඇත්තේ. එහෙත් උපදින දරුවාගේ ජීවිතේ ඒ තැනට ඇද දමන්නේ කෙසේද? ප්‍රියංගදාගේ ජීවිතයට තේරුමක් තිබිය යුතුය. කෙල්ල හදන්නේ මේ උපදින දරුවාට කිරියම්මා කෙනෙක්ගේ ජීවත් වන්නට. ආදරය නිසා ඒ ජීවිතය විඳින්නට හැකි උපරිම දුක වින්දාය. රත්නපුර දිසා අධිකරණයේ පැවති යකේ දික්කසාද නඩුවට ඈ සමග ගිය අම්මාය. හැම නඩු දිනයකටම පසු කෙල්ල ගෙදර නොගොස් අම්මා සමග අඬමින් ආ හැටි වාෂාට මතකේ. කිසිවේ දුකක් මිසක සැපක් කියා දෙයක් විඳ නැත. අමුතින් සැපක් නැති වුවද සිමෙන්ති පොළවේ වැටියෝ සැනසීමෙන් ජීවත් විය යුතුය. දරුවා බඩේ තියාගෙන රස්සාවක් කළ නැහැක. ඇරත් මේ රජරට කරනට කියා එහෙමම රස්සාවක්ද නැත. තාත්තිගේ බුක්ෂොප් එක තිබ්බනම් ඔයාවත් බඩේ තියාගෙන මම කොහොම හරි ඒකේ වැඩ කරනවා. වාෂා මේවා කියන්නේ බඩේ ඉන්නා දරුවාට. ජීවිතයේ සිදුව සියල්ල හීනයක් මිනි. දැන් ඒ හීනේ විඳ අවසානය. යළි ජීවිතයේ සතුටක් ඉඳින්නට සැහැණ කාලයක් බලා සිටිය යුතුය. ජීවිත උදව එක් මොහොතක රහසින් පමණක් විඳියේ සිහිනයේ සුව යළි දෛවයේ සදාරම නොදෙන්නටත් පුළුවන්. ඒ ජීවත් විය යුතුය. වහිනවා කියලා බලාපොරොත්තු තියාගෙන මං ජීවත් වෙන්නම්. වාෂා අවසානට ඇඳින් නැගිටවිත් වතුර ටිකක් බීගෙන බීගෙන ගියේ. හෙට සිට අලුතින්ම ජීවිතේ පටන් ගනිමියයි දැඩිව අදිෂ්ඨානය කරගෙන. මයෝක වවල හරි මං ඔයාව ජීවත් කරවන්නම් පුතේ. ඇයි බඩට සීතල අතක් තබා කීවාය. විමිතගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂාගාර බැලූ දොස්තර සමරනායකගේ දැස් විශාල විය. මේතරම් තරුණ වයසේ කොල්ලෙකුගේ මොළයට මේතරම් හානි විය හැකිදැයි හෝ සිටියේ පුදුමෙහිනි. බරපතලම කාරණාවන් නොවන්නට එය විය නොහැක. රෝගියාව සනීප කරන්නට සෑහෙන කාලයක් යන බව ඔහු තේරුම් ගත්තේ. මේ හානිය වූ සිවුන් සෛල යළි ප්‍රකෘතිමත් කිරීම සිතන තරම් පහසු දෙයක් නොවේ. ඒ කළ යුත්තේ පරිස්සමනි. දුස්සර සමරනායක සක්විති ඔහුගේ කාමරයට කැඳවුවේ විමුති මුහුදදී තිබෙන බරපතල තත්ත්වය ගැන කියා ඔහු බය කරන්නටම නොවේ. මේ තත්ත්වෙන් ඔහු සනීප කර ගැනීමට දරන්නට ඇති වෙහෙස පිළිමදෝ තේරුම් කර දෙන්නට. ඩොක්ටර් වෛද්‍ය සමරනායක මහතා සක්විති දෙස බලා වන්නේ කරුණාබරව. ඩොක්ටර් මල්ලිට අපිට ටිකක් මහන්සි වෙන්න වෙයි. ඔයාලට සෑහෙනකල් බලා ඉන්න වෙයි. සක්විතිගේ මොහොන දුකින් පීඩිත විය. එයාගේ ජීවිතය ගැන නෙමේ බය. එහෙනම් ඩොක්ටර් එයාට කෝම තත්ත්වයක් ඇති වෙලා වගේ. අපි 100 ගන්න ට්‍රයි කරනවා. ඒත් ඒක බලින් කරන්න බෑ. 100 ගත්ත සනීපයි කියන්න බෑ. සක්විතිගේ දැසින් කඳුළු ගලා යන්නට විය. ඔහම කඩා වැටෙන්න එපා. ඔහා මේ පවුලේ ශක්තිමත්ම කෙනා. ඔහා හයියට ඉන්න ඕන. මගේ මල්ලිට කියන්නට ගියේදී පවා ඔහුට කියවෙන්නේ නැත. මං සනීප කරලා දෙන්නම්. ඇයි ඩොක්ටර් මෙහෙම උනේ? ඒක දැන් හිතලා වැඩක් නැහැ. අර ගෑනු ළමයා ගැන තොරතුරක් ලැබුණද? දොස්තර සමරනායක මහතා ඇසේ වාෂා කෙනේ. උදේ සක්විතිය හැම විස්තරයම වෛද්‍ය සමරනායකට කීවේ. තාම නෑ ඩොක්ටර්. ඔහු දිග සුසුමක් හෙළුවේ. මං හෙට ඉඳලා ට්‍රීට්මන්ට් පටන් ගන්නවා. අවශ්‍ය වුණොත් අපි යව පිටරටකට අරගෙන යන්න. ඒත් අවශ්‍ය වුණොත් විතරක්. මල්ලිට මෙහෙම ජීවිත කාලෙම සක්විති ගොත ගසමින් ඇසුවේ. අපි සටන් කරමු. අපිට බැරි වෙන එකක් නෑ.
වෛද්‍යවරයා කිව්වේ සංසුන් බමිනි. සක්විති ඇඬුවේ තනිවමයි. ඔරු ඕලේ කොරඩෝ කෙළවරට වී ඇතිවෙන තුරු ඇඬුවේ. උඹට මේ ප්‍රශ්නේ මේ තරම් දෙයක් වෙන බව දන්නවනම් මම කවදාවත් මේ කසාදේ වෙන්න දෙන්නේ නැහැ මල්ලි. සක්විති අඬමින් කීවේ. මහත්තයෝ මේදා සක්විතිගේ උරතලයට සුරත් තිබි ඇස් ලොකු කරගෙන සක්විති මේදාගේ උරතලට ඉස්ස තබාගෙන ඇඬුවේ. මට කියන්න මහත්තය මල්ලිට මොකද? මේදාසේ වෙවුලමින් මිනි. බරපතල දෙයක් නොවේ නම් ඔහු මෙසේ පොඩි දරුවෙකුගේ මෙන් නාඩන බව මේදා තනි. සමහරට විමුත්තගේ රෝගී විශ්ේෂ කරන්නට ඇත. සක්විති අනන්නේ දරාගෙන ඉන්නට බැරි නිසා විය යුතුය. ඒක කොහොම ඔයාට කියන්නද බබා? මේදාගේ බඩපපුව දාගෙන කියේ. ඇයට සීවේ විමුත්තගේ අහිංසක මූනේ. ඔහුට කොහොම විපතක් වූවාද? අනේ මහත්තයෝ මං බඩදරු ගෑනේ පිච්චෙන අවස්සේ කියන්නකෝ. සක්විති ගැස්සී හිස ඔසවා මේදාගේ උරතලෙන් අල්ලාගත්තේ එවිටේ. ඔහොම කඩා වැටෙන්න එපා. ඔහා මේ පවුලේ ශක්තිමත්ම කෙනා. ඔහා අයියට ඉන්න උන. දොස්තර සමරණායක කිව්වදන් සක්විතිට සීවි. සොරි බබා. මල්ලිටයි මහත්තයෝ අපිට කොල්ලව ගොඩගන්න ටිකක් දුක් විඳින වෙයි බබා. සක්විති කිවේ සංසුන් මොය. ඒ කියන්නේ සක්විති දොස්තර සමරණායක කිව්ව සියල්ල සංසුන්ව මේදාට කීවේ. අනේ දෙයනේ මේදාට කියුනේ යගේ බඩපපෝ දෙවිගෙන යත්ති. බය වෙන්න එපා බබා. මං කොල්ලව කොහොම හරි බේරගන්නවා. මට සහෝදරෙට ඉන්නේ එක විතරයි. අපේ දරුවෙට මාමා කියන්න. සක්විතිගේ පපෝ කැඩි කැඩි ගියේ. ඕටි අලිත්වරක් ඇඬුනි. එහෙම අනතුරක් කොල්ලට වෙන්නේ නැහැ මහත්තයෝ. අපි ඉන්නවනේ. අපි විතරක් ඉඳලා මදි බබා. එහෙනම් ඩොක්ටර් කිව්වා කෙල්ලව හම්බ වුණොත් ඒක ලොකු උදව්වක් කියලා. අනේ දෙයියනේ මේ කෙල්ලව කොහෙන් අපි හොයන්නද? බලමු. මං කොහොම හරි මේකව සනීප කරගන්න ඕන බබා. මට තේරෙනවා. බය වෙන්න එපා. මාත් ඉන්නවනේ. මේදා සක්විතිගේ හිස අත ගෑවේ ආදරයත් දුකත් මුසුව හැඟීමනි. උදා වී ඇත්තේ මහාම නපුරු දවස් කීපයක් බව මේදාට ඉවෙන් මෙන් දැනුනේ.